ඓස් මත්ද්‍රව්‍ය ඇතුළු තවත් විවිධ මත්ද්‍රව්‍ය පාසල් සිසුන් අතර ව්‍යාප්ත වීම පිළිබඳව දිගින් දිගටම වාර්තා වනවා. විවිධ පුද්ගලයන් උපක්‍රමශීලීව පාසල් සිසුන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරවීමට උත්සාහ දැරීමේ ප්‍රවණතාවක් පවතින බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ඒ සඳහා පාසල් සිසුන් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමේ ජාවාරම් පිළිබඳව මීට පෙර වාර්තා වුණා. පාසල් ආසන්න ඇතැම් වෙළඳසැල්වලද සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය මත්පෙති සහ විවිධ රස කැවිලි ආකාරයෙන් සැකසූ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම පිළිබඳවද මීට පෙරත් වාර්තා වී තිබෙනවා. මෙම තත්ත්වය මත පාසල් සිසු සිසුවියන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ව්‍යාප්ත වීමත් සමග විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට මුහුණ දීමට සිදුව තිබෙන්නේ දැඩි අභියෝගයකටයි. අපි පාසලක ගුරුවරුන් විදිහට ඒ වගේම විදුහල්පතිවරුන් විදිහට කොමන වයසේ දරුවෙක් වුණත් ඉතාම දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කාලයක ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම නව යුවනුවේ දරුවන්. මේ නව යුවනුවේ දරුවන් මිතුරු ඇසුර සඳහා ඉතාම ලැදී ඒ වගේම විවිධ අත්හදා බැලීම් වලට යනවා. මේ දරුවන්ව මේ වෙලාවේ දැනුවත් කිරීම සහ ඔවුන් කෙරෙහි විශේෂයෙන් අවධානයෙන් සිටීම වැදගත්. විශේෂයෙන්ම පහුගිය කාලයේ දරුවන්ට පාසලේ අධ්‍යාපන කටයුතු හරියාකාරව කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වගේම ඔවුන් නිරත වුණු ක්‍රීඩා විෂය සමගාමී ක්‍රියාකාරකම් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දරුවන්ගේ ශක්තියින් මුදා හරින්න අවස්ථාවක් නොතිබුණා. ඒ නොතිබුණු අවස්ථාවේ හිඩස තමයි මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ විසින් දැහැගෙන තියෙන්නේ. ඒ නිසා පාසල හුදෙක් විභාග හඹාගෙන යන දැනුම හොයාගෙන යන ආයතන වෙනවා වෙනුවට ඊට වඩා ගොඩක් දරුවන්ට විවිධ වැඩසටහන් නිර්මාණය කිරීම තුළින් විතරයි මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දෙමාපියන්ටත් විශාල කාර්යභාරයක් පවතින බවයි විදුහල්පතිවරුන් පෙන්වා දෙන්නේ. අපිට හමු වෙච්ච සිද්ධි අධ්‍යයනය කළා බැලුවම පේන්නේ දෙමාපියන්ගේ නිරන්තර අවධානය නොමැති අය තමයි මේ ක්‍රියාවලියට වැඩිපුර යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා දෙමාපියන්ට දරුවොත් එක්ක ඉතාම මිත්‍රශීලීව මේ ගනුදෙනුව නිරාකරණය කරගන්න අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ නිසා සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු කරන්න දරුවන්ගේ කුමන හෝ වෙනස්කමක් තිබෙනවා නම් ඒ වෙනස්කම පිළිබඳව මොබේ ගුරුබවතුන් සමග විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම දරුවෝ අද ජංගම දුරකථන භාවිත කරනවා, විවිධ තාක්ෂණික මෙවලම් භාවිත කරනවා. දරුවෝ තමන්ගේ වයසට වඩා වැඩිමහල් අය ඇසුරු කරනවා නම් ඒ පිළිබඳ විශේෂයෙන් හොයා බලන්න. පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේද මේවන විට අවධානය යොමු තිබෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේම්ජාත් මහතා පැවසුවේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවන් 81 දෙනෙකු මේවන විට පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි. අධ්‍යාපන බලධාරීන් පොලිසිය සහ තවත් පාර්ශ්ව කීපයක් එක්ව මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාසල් පරීක්ෂා කිරීම අදත් ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් අද පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඒ සඳහා පොලිස් නිලසුනක යන්ද යොදවා තිබුණා. පොලිසියෙන් හැමදාම දෙන්නේක් දානවා නම් හොඳයි. මේ ස්කෝල ගාවට හැමදාම චෙක් කරන්නේ නැත්නම් ළමයි බය වෙන්නේ නැහැ මේවට. ඒකනේ බොහොම හොඳයි ඉතින් මේ වගේ දේවල් කරන එක. අද විතරක් නෙමෙයි දිගටම කරනවා තවත් හොඳයි. අපි නම් කියන්නේ මෙම පරීක්ෂා කිරීමේදී පාසල් ආසන්නයේ ඇති වෙළඳසැල්ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි පොලිසිය පියවර ගත්තේ. එයාට ස්මෙලින් තියෙනවා. එයාට මොනවාරි එහෙම දෙයක් තියෙනවා තේරෙනට. ඔය හැතුනත් එයාට තියෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේද මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාසල් පරීක්ෂා කිරීම සිදු කෙරුණා. ඒ සඳහාද පොලිස් නිලසුනකයන්ද යොදාගෙන තිබුණේ මෙලෙසින්. මෙම වැඩපිළිවෙල දීප ව්‍යාප්තව සිදු කිරීමටයි අධ්‍යාපන බලධාරීන් සහ පොලිසිය සැලසුම් කර තිබෙන්නේ. පාසල් තුලට අද අයිස්වැනි මත්ද්‍රව්‍ය ගිහිල්ලා අද අපිට සිදු වෙලා තියෙන වෙනම ඒකත් එක්ක සටන් කරන්න. කලින් එක තිබුණේ නැහැ. දැන් නීති සම්පාදනය කරලා තියෙනවා. අයිස් ග්‍රෑම් පහක් තියාගත්තොත් මහාධිකරණයට පුළුවන් මරණ දඬුවම් දෙන්න නැත්නම් ජීවිතාන්ත දඬුවම් සිර දඬුවම්. දැන් අපිට දිනපතාම පේනවා වාර්තා වෙන සිද්ධින් එක්ක. පාසල් තුල මේවා හාන්දුවීම පොලිසිය සෞඛ්‍ය අමාත්‍යාංශය ස්ට්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රජා පොලිස් ඩ්‍රග්ස් ප්‍රිවෙන්ෂන් ඔතොරිටි එක මේ ඔක්කොම ඒකාබද්ධ කළා. මම ජනවාරි මාසේ 2 වෙනිදා ඉඳලා හැම කලාපයකම හැම පාසලක්ම ආවරණය වෙන වැඩසටහනකට අපි යන්න කලතුන්. මේ අතර ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ දෙවුන්දර තුඩුවට ඔබෙන් සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නාවික හමුදා බුද්ධ්‍යාංශය රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව ලැබුණු තොරතුරු මත නාවික හමුදාවේ සමුද්‍ර නෞකාව මගින් මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි. මේ අතර මත්ද්‍රව්‍ය මැඩලීම් සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබුණා. පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ ආනන්ද නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.